අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත බුදුන් වහන්සේගේ දෙමකුල සිහි කරන උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදයි මෙවර සියත අමාවැස්ස බෝධා සජීව විකාශය පන්නි පිටිය ශ්‍රී දේවරම් විහාරේ මහා විහාර පරිශ්‍රයේ සිට මෝදර මෙත්සන සෙවනේ සිදු කළ PCR පරීක්ෂණ 75කින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ. අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. බුදුරජාණන් වහන්සේගේ තෙමකුල සිහි කරන උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සකල ලෝකවාසී බෞද්ධයින් මහත් බැතියෙන් සමරනු ලබන ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වය හා පරිනිර්වාණය සිදු වූ අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදයි. බුදු වී ලෝ වැඩ සලසන්නයි නමස්කාර පෙරදැරිව තුසිත දිව්‍ය ලෝකයේදී ඉදිරිපත් වූ දේවාරාධනාව පිළිගත් සිතුවත් බෝසතුන් කාලය දීපය දේශය කුලිය සහ මව යන පංච මහා විලෝකයන් විමසීමෙන් පසු අද වැනි දිනක දමතිව ලුම්බිනිසල් උයනේදී උපත ලැබුවා. සත්පියු මතින් සත්වරක් පෙරට ගමන් කළ සිතුවත් කුමරු තමන් තුන් ලොවට ලෝකාක්‍රමණ බවත් මේ මාගේ අවසන් ආත්ම භාවය බවත් සිංහනාද කළා. රම්‍ය සුරම්‍ය හා සුබ යන මාලිකාවන්ටි සැපවත් දිවි පෙවතක් ගත කළ සිදුවත් බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැකීමෙන් ජීවිතය පිළිබඳ කලකිරීමට ලක්ව අභිනිෂ්ක්‍රමණය සඳහා යොමු වුණා. වයස අවුරුදු 29 දී උන්වහන්සේ ගිහිගෙයින් නික්මව ගියේ සකල ලෝකවාසීන් වෙත සිත සැලසීමේ අරමුණින් සත්‍ය අවබෝධ කර ගැනීම සඳහායි. අභිනිෂ්ක්‍රමණයෙන් පසු බුද්ධත්වයේ තෙක් වසර 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කළ උන්වහන්සේ ඇසතු බෝරුක මුලදී දසමාරයන් පරදා සකල කෙලස් පරදා බුදු වූයේ අදවන් වෙසක් පුන් පොහෝ දිනකයි. සකීය ඥාති වර්ගයාගේ මානෙ විදෙහිලීම සඳහා බුදුන් වහන්සේ කිමුල්පත් පුරයට පැමිණ යමහා පෙළහර පෑවේද අදවන් දිනක වීම විශේෂත්වයක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සක්දෙවි අමතා සිරිලක සහ එහි වැසියන් ආරක්ෂා කරන ලෙසට පවරන ලද්දේ අදවන් දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. මහණෙනි සියලු සංස්කාරක ධර්මයන් නැසෙන සුරේ නොපමාව කුසල් ධම්මී යෙදෙන්නයි පැවසු බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ලව රජතරුවන්ගේ උපවත්තන සලුවේදී පිරිනිවන් පෑමද වෙසක් පුන් පොහෝ දිනයක සිදු වුණා. සියත අමාවැස්ස වෙසක් පුර පසළොස්වක පොහොදා සජීව විකාශයේ අද දිනේ පුරා පන්නි පිටියේ ශ්‍රී දේවරම් විහෙර මහා විහාර පරිශ්‍රයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. මෙවර සියත අමාවැස්ස වෙසක් පුර පසළොස්වක පොහොදා සජීව විකාශයේ අද උදෑසන 6ට ආරම්භ වුණේ උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීමෙන් අනතුරුවයි. ආචාර්ය පූජ්‍ය කොළොණ්ඩාවේ සිරි සුමංගල මහනාහිමියන් විසින් සදහවත් ජනතාව අටසිල් සමාදන් කරවීම සිදු කළා. අනතුරුව පැවති සම්බුද්ධ පූජාව මෙහෙයවීම සිදු කරනු ලැබුවේද ආචාර්ය පූජ්‍ය කොළොණ්ඩාවේ සිරි සුමංගල මහනාහිමියන් විසින්. අපි බුදු පියාණන් සොයාගත් නිවන් මග්ග බුදුන් දම් සංගුණ වැඳ අපිත් යමු නිවන් මග්ග. අනුතුරු පැවති පළමු ධර්ම දේශනාව පූජ්‍ය බොරල්ලි කෝවිද හිමි විසින් මෙහෙවනු ලැබුවා. ලෝකේ කලෙන් කලට කාල විපත්ති කියලා එකක් තියෙනවා. කොයි ලෝකෙට ගියත් මේ වාගේ විපත්තිය. ඒ නිසා අපිටත් මේ වකවානුව ගිය අවුරුද්දෙත් වෙසක් පොය මතක ඇත් මේ වාගේම අපිට සිද්ධ වුණා. මේ අවුරුද්දෙත් අපිට මේ වෛරසයක් නිසා ඇස් දෙකට පේන්නේ නැති දෙයක් නිසා ලෝකෙම බය වෙච්ච බවක් පේනවා. එසේ තිබුණත් අපේ සිරිතනම් අද එයි මරු පිං කර ගන්න. මරණන් නියතං. මරණය එකාන්තයි.
वैद्य पुष्पकुमार कंदपुलाराची महताद सहभागी वुना රටට සහ ජනතාවට සෙත්පතා මොල්ලිගොඩ ප්‍රවචනෝදයේ පිරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පිරිත් දේශනාවක් පැවැත්ුණා. ඇති වී තිබෙන වසංගත තත්ත්වයේ හේතුවෙන් රටට සහ ජනතාවට ආශිර්වාද පතා පිරිත් දේශනාවක් මොල්ලිගොඩ ප්‍රවචනෝදයේ පිරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. සම්බුද්ධාස නමෝ තස් භගවතෝ අරහං COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 797 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම ඊයේ දින මෝදර මෙත්සඳ නිවාස සංකීර්ණයේ සිදු කළ PCR පරීක්ෂණ 75ක් අතරින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැතිවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 29 දෙනෙකු පිළිබඳව ඊයේ වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දින වන විට 797 දක්වා ඉහළ ගියා. එලෙස ඊයේ දින වාර්තා වූ අදාළ ආසාදිතින් අතුරින් 24 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. එසේම ඉදිරි ආසාදිතින් 5 දෙනා නාවික හමුදා සෙබළුන්ගේ සමීපතමින් වනවා. මෙම පිරිස අතරට වයස අවුරුදු 7ක කුඩා දරුවෙක්ද ඇතුළත්. මේ අතර මෙරට නවවන කොරෝනා මරණය පසුගියදා මෝදර ප්‍රදේශයෙන් වාර්තා වීම සමග ජීවිතක්ෂිතපත් වූ අදාළ කාන්තාව පදිංචිව සිටි මෝදර මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ පුත්කලින්ගේ PCR පරීක්ෂණ කටයුතු ඊයේ දින සිදු කෙරුණා. ඒ අනුව අදාළ පරීක්ෂණ වලින් කිසිදු ආසාදිතයෙකු මෙවැනි විට වාර්තා වී නොමැති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රකාශ කළේ. ඊයේ අපි මෝදර මෙත්සඳ සෙවන කියන ස්ථානයේ PCR පරීක්ෂණ 75ක් සිදු කරන ලැබුවා. ඒ පරීක්ෂණ සියල්ලෙන්ම COVID-19 රෝගීන් අපිට නිරාවරණය වෙලා නැහැ. මියගිය රෝගියාගේ ආශ්‍රිතයන් තමයි අපි පරීක්ෂා කරේ. හැබැයි කෙනෙක්වත් අපිට රෝගීන් හඳුනා ගැනීමට හැකියලා නැහැ. PCR පරීක්ෂණ සියල්ලම නෙගටිව්. එසේම දෙමඩකොඩ මිහිඳුසෙන්පුර ප්‍රදේශයේ පදිංචි පුත්කලින්ගේද අහඹු ලෙස නියදි තෝරා ගනිමින් PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. පවතින තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබා හිරඳී සිටි ශ්‍රී ලංකිකින් 196 දෙනෙකු අද උදෑසන යලි දිවයිනට පැමිණියා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.